සොබා උරුමයක් වූ වලියත් පරපුර දුරාතීතී සිටම සටන් පෙරමුණවල මෙන්ම අලංකාර බුද පූජා පෙරහර උත්සව සඳහා යොදාගත් වූ ඉපැරණි ලාංකිකයෝය. වල්ලලින් වටකොට අල්ලා ගාල්කොට දැක්වීම යටත් විජිත යුගයේ උත්කර්ෂවත් සංදර්ශනයකි. එය නරඹන්නට පෙර අපරතික විදේශීය අමුත්තන් මෙන්ම මෙරට හුදී ජනයාද දින ගණනක් අට්ටාල මෙසිතනාගෙන රැස්ව සිටියහ. සබරගමු පළාතේ ඉත්තමල්කොඩ කුමාරිහාමි 19 වන සියවසක භාගයේ කිරි ඇල්ලේ සංවිධානය කළ ඇත්කාර නරඹන්නට බ්‍රිතාන්‍ය රජ පවුලේ ඇල්බර්ට් සහ ජෙරමියස් කුමාරවරුන් පැමිණි බව මහාවංශයේ සඳහන් වේ. වෙරළපට බිම් තීරුව පෘතුගීසීන්ට හා ලන්දේසීන්ට යටත්ව පැවති සමයේ කන්ද උඩරට පැවතියේ ස්වාධීන ස්වදේශීය පාලනයකි. උඩරට හා යටත් විජිත පාලනයෙන් මායිම් වූ සබරකම අඩවිය පවත්වාගෙන යාම රැක ගැනීම හා බතු ලබා ගැනීම පිළිබඳ වගකීම පැවරුණේ දිසාවේ අධිකාරම් නිලමේවරුන් වෙතය. ස්නේහෝයේ රජ දවසලද නින්දකම් බිම් අරායිති වූ වලව්ය. එදවස ඇලපාත දෙල්කොඩ දොළොස්වල වාරිකම දෙල්වල ආදී එකිනෙක බැඳුණු වලව් පරම්පරා පහක අන්නස්සක පතුරා සිටි අතර කාලයේ සමාජ දේශපාලන හා ආර්ථික සාධක මත මෙම පෞල් මිශ්‍රවීම හා නව සම්බන්ධතා ගොඩනැගීම හඳුනාගත හැකිය. ඉත්තමල්කොඩ වලව්ව බිහිවන්නේ ප්‍රධාන වලව්ව අතර ආවාහ විවාහ පදනම් කරගෙනය. ඉත්තමල්කොඩ කුමාරිහාමි ඇලපාත කුමාරිහාමිගේ එකම දියණිය වූ අතර ඇගේ විවාහ දෙකකින් දියණියන් හතර දෙනෙකු වූ අතර පිරිමි දරුවකු දරුකමට හදා වඩා ගත්තේය. ඒ ඇලපාත වලව්වෙනි. කුමාරිහාමිගේ නායකත්වයෙන් 19 වන සියවස මැද භාගයේ ඉත්තමල්කොඩ බලව්ව ඉදිවන්නේ මුළුමනින්ම සම්භාව්‍ය ඕලන්ද ගෘහ නිර්මාණ කලාවට නැකම් කියමිනි. Thank you.
පුළුල් එලි මහන් බිමක් මැද උස් පිලක් අරා ලන්බ පිහිට වූ රෞම් කුළුණු දෙක බැගින් කුළුණු හතක් ප්‍රධාන පියස්සේ ඉදිරියෙන් පිහිටුවා තිබේ. පිලට කුඩවීම සඳහා වඩි පෙළ හතරක් තැකිය හැකිය. පුළුල් එලි මහන් අංගණය මායිම් වන්නේ කෙටි අලංකාර බැමිතාපේකිනි. කුළුණු වලින් වටකර එය ඉදි වී තිබේ. පෙර රජ දවස එම වලව්ව ඉදිරියෙන් නෝස් කුළුණු වලින් යාකොට කුඩා බැමිතාපයක් ඉදි වී තිබෙන්නට ඇත. එම වලව්වට පිවිසිය හැකි ලෙස ප්‍රධාන පිවිසුම් පිහිටියද වර්තමානයේ එය චරාවාස වී ඇත. උස් ප්‍රතාපවත් වහලය උඩරට ගෘහ නිර්මාණයේ ලක්ෂණ කියාපායි. සිව් අතට විහිදී යයි. උස් වහලය දෙපස ප්‍රධාන කුළුණු දෙකකින් වහලය සම්බන්ධ කර තිබේ. උස් ශක්තිමත් බිත්ති කළුගල් හා මැටිහුණු මිශ්‍රිතව ඉදිවුණු අතර එම බිත්ති අඩි එකහමාරක් පමණ පළලින් යුක්තය. බිත්ති මත ශක්තිමත් දේශීය දැව යොදා තිබේ. පෙර රජ දවස වනාන්තරවල වැඩුණු වෘක්ෂ පිළිබඳ වැටහීමක් ඉන් ලබාගත හැකිය. ප්‍රධාන පිවිසුමෙන් වලව්වට ඇතුළුවන විවෘත ආලින්දය මත අමුත්තන් නිලධාරීන් හමුවේ.
ඒ සමාජ ස්තරයන්ට වාටි විය හැකි විවිධ වර්ගවලට අයත් ගෘහ භාණ්ඩ හඳුනාගත හැකිය. විශේෂිත අමුත්තන්හා ඥාතීන්ගේ හමුවීම් කාර්යයන් සඳහා වෙන්විය. ඉන්පසු වලව්වේ පසු ආලින්දයට පිවිසිය හැකිය. නිවස මැද ඇතුල් ආලින්දයක්ද දැකිය හැකිය. එය මැද පිහිටුවන ලද ප්‍රධාන කුළුණු තුනකින් උස් වහලේ රඳවා ගනී. යටත් විජිත යුගයේ වර්ධනය වන ගෘහ නිර්මාණ ඉදිකිරීම්වල ලක්ෂණ මෙහිදී හඳුනාගත හැකිය. ඉතා පුළුල් මෙම ඇතුළු ආලින්දයේ දැකිය හැකි සියලු ගෘහ භාණ්ඩ යුරෝපීය ඕලන්ද ගෘහ භාණ්ඩ සිහිපත් කරවයි. සිබටු ලියන මේස විසිත්ත කාමර මේස මේන් කීපේකි. ප්‍රධාන ආලින්දය දෙපස කාමර දැකිය හැකිය. නිතන කාමර ලෙස වලව්ව දෙපස දැකිය හැකි කාමර භාවිත වන්නට ඇත. වම් අත ප්‍රධාන කාමරය ඉද්දමල්ගොඩ කුමාරිහාමි වෙනුවෙන් වෙන්වීය. තනිකනුවේ කාමරය ලෙස හඳුන්වන ලද මෙය කුමාරිහාමි ජීවත් වූ එදවස කුඩා හුරතල් අලිපැටුවෙකු වාසය කළ බවත් අලිපැටියා බැඳීමට එම කනුව භාවිත කළ බවත් කියයි.
වේදසාලය පසුකොට භෝජන ශාලාවට ඇතුල් විය හැකි අතර එය පසුකොට ආහාර බිසින මුළු තැන්කයට පිවිසිය හැකිය. ඉත්තමල්කොට වලව්වට පිටුපසින් පිහිටි මැද මිතුල වටා තවත් සේවක කාමර කබඩා කාමර පිහිටි අතර සතුන් ගාල් කිරීමට උචිත කාමරයක්ද තිබු බව මූලාශ්‍ර පෙන්වා දෙයි. ඉත්තමල්කොට කුමාරි හාමි දෙසිතසන්ට මෙන්ම සතාසිව් පාවටද ආතරය කරුණාව දැක්වූ කුල කාන්තාවක් බව ඇය ගැන විස්තරවල සඳහන් වේ. ඉත්තමල්කොට බලව්වේ ප්‍රධාන ගොඩනැගිලි තුළ සම චතුරස්‍රාකාර නිදන කාමර හතරක් දැකිය හැකිය. උස් වහලකින් යුක්ත වූවද සිසිල් වාතාශ්‍රය ලබා ගැනීමට උචිත පරිදි වා කවුළු නිදන කාමරය තුළ දැකිය හැකිය. වසර 200කට පමණ පෙර ඉදි කළ මෙම දෙවන්ත ගෘහ නිර්මාණය 40 දශකයෙන් පසුව මිනිස් වාසයෙන් තොරව චරාවාස වෙමින් පැවතුණි. වරින් වර යම් යම් ප්‍රතිසංස්කරණයන්ට ලක් වූද මුළුමනින්ම මිනිස් ජනාවාසයක් ලෙස භාවිතයට ගැනී නැත. යටත් විජිත යුගයට පසු වලව්ව භාවිත කළ පරම්පරාවල අය විසින් පරිහරණය කළ විවිධ පොත් සමූහයක්ද විවිධ ගෘහ උපකරණ රැසක්ද සිහි වටන ලෙස ආරක්ෂා වී තිබේ. දෙවන ලෝක යුද්ධයේදී කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ බහුතරයක් වෙනත් තැන්වලට ගෙන ගිය අතර එහි එක් ස්ථානයක් වූයේද මේ ඉත්තමල්කොට බලව්වයි. ලාංකික ආගමික ඉතිහාසයේ සුවිශේෂී සිහිවටනයක් වූ 19 වන සියවසක භාගයේ පැල්මඩුල්ලේ දීපවත්වන ලද සුප්‍රකට ධර්ම සංගායනාව සඳහා ගිහි අනුග්‍රහකත්වය ලබා දෙන ලද්දේද ඉත්තමල්කොට වලව්වා සින්හා රටේ මහත්තයා විසිනි. අතත දැකිය හැකි පැල්මඩුල්ල රජමහා විහාරයේ ධර්ම මන්දිරය ඉදිකන ලද්දේද එතුමාගේ මූලිකත්වේනි. රමණීය ඉදිකිරීමක් වූ මෙය මන වූ විචිත්‍ර චිත්‍ර හා මෝස්තර රටාවලින් අලංකාරවත් විය. සියවස් දෙකකට අධික කාලයක පුරාවෘත සිද්ධි චරිත රසක් හා බැඳුණු මෙම ගෘහ නිර්මාණමය උරුමය අනාගත පරපුර සඳහා සංරක්ෂණය කළ යුතුව පවතී. එය පළතායි ලෙස කළ යුත්තේ කෙසේද යන්න අද මුහුණ දෙන ගැටලුවයි.